පීඩාවට පත් කාන්තාවන් හා ළමුන් තාවකාලික වරඳවීම සඳහා පොලිස් කාන්තා කාර්යාංශයක් සතු මෙරට පළමු නේවාසික මධ්‍යස්ථානය විවෘත කිරීම මහනුවර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ භණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුකියදා එම කාර්යාංශයේදී සිදු කෙරුණා. මහනුවර කොට්ටාස ළමහා කාන්තා කාර්යාංශයට අනුබද්ධිතව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි නව ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකොට තිබෙනවා. විවිධ පීඩනවලට ලක්ව මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණෙන කාන්තාවන්ට හා ළමුන්ට පැමිණිල්ලට අදාළ සිද්ධිය සමුතයකට පත්වනතුරු තාවකාලිකව මෙම ස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනවා. මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මගින් පැනන ගිය ඇති ගැටලු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා. ඊට සමගාමීව නිල්වලා ගඟ ආශ්‍රිතව පැනන ගිය ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට අදාළ සාකච්ඡාවක් වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියගේ හා කතානායක වහින්දයාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි කළමනාකරුවන් අල්ලස්සා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක W.A. වසන්ත මහතාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය සේවකයාගේ සුපිලිපන්න භාවය, නව දූෂණ විරෝධී පනත, දූෂණ සංජානන දර්ශකය, විපාක වැළැක්වීමට උපදෙස් හා එහි කාර්යභාරය හා පැමිණිලි කරන ආකාරය මෙහිදී දැනුවත් කෙරුණා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවා.